මුලින් දන්නවා නම් කීරොත් මේක වෙන්න දෙන්නේ. දැන් අන්තිම මොහොතේ මට මුකුත් කරන්න බෑ. මිස් පාරමී හිතනවා ධර්මන් සල්ලි හොයලා කොහොම හරි යාගේ පුතාව සනීප කරයි කියලා. මිස් පාරමීට ඕනේ එතකන් ධර්මන් එළියෙන් තියන්න. නෑ එහෙම කරන්න. මම පොලිස් කාර්යයක් මිස්. මිනිස්සු හැරෙනකොට මට කියන්න පුළුවන් ඒගොල්ලෝ මනකට හැරෙන්න කියලා. දැන් ඉතින් උන දෙයි වෙලා ඉවරයිනේ. අපි මේ පරණ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. දැන් මට කියන්න ධර්මන්ගේ මිනිස්සු අපිට මොන හරි කරොත් පොලිසියකට වග කියනොත්? නෑ අපි වග කියන්නේ මිස්. මම කිව්වේ අපි ඉන්නේ මිස් දෙයක් වුණාට පස්සේ ඒකට වග කියන්න නෙමෙයි. දෙයක් වෙන්න ඉස්සෙල්ලා ඒක වළක්ව ගන්න. ඒ නිසා තමයි අපි මේ ගෙදර වටේට ගාඩ් එක දාලා තියෙන්නේ. මිස්ටර් වැඩි ගමන් බිමන් යන්න එපා කියලා තියන්නේ අපි ඒ හින්දා. බලමුකෝ පොලිසිය ආරක්ෂාව කොහොමද කියලා. අපි වැඩිපුරම ආවේ මිස් අර ජර්නලිස්ට් කවිෂාන් පෙරේරාගේ මරණය ගැන විස්තර ටිකක් දැනගන්න. අපි දන්නවා මේකට සම්බන්ධ කවුද කියලා. හැබැයි අපිට ඕනේ මේක උසාවිද ඔප්පු කරන්න. මෝතියාව මැරුවා කියලා සාක්ෂි තියනවද? ඔව් මැඩම්. ඒත් ඒ සාක්ෂි ශක්තිමත් කරන්න ඕනේ. මැරිච්ච මිනිස්සෙක් වැරදිකාරයෙක් කරා කියලා කාටවත් ඇති වාසියක් නැහනේ. මෙහෙමනේ මැඩම්. එතකොට සමාජයට පණිවිඩයක් යනවා. වැරදි කරොත් මරුණක් දඬුවම් ලැබෙනවා කියලා. මොකටද ඉති? හරි දැනට අපි මේ කතාව පැත්තකින් තියමුකෝ. මේකට සම්බන්ධව මිනිස්සු ඉන්නවා මැඩම්. මට දැනගන්න ඕනේ වෙඩි තිබු මිනිස්සයා කවුද කියන එක. ඒක අපි දන්නේ කොහොමද? නෑ නෑ මම ඒක මැඩම් ලගෙන් අහනවා නෙවෙයි. මං කියන්නේ මේ කේස් එකේ තව පැති තියෙනවා මැඩම්. ඒක හරි. අන්න ඒ වෙනුවෙන් තමයි මැඩම් මේ ප්‍රශ්න කිරින් කරන්නේ. එතකොට අපි තාත්තගේ මර්ඩර් එක කලබලෙන් එපා මිස්. අපි හොයනවා ඒ ගැන. ඕනම දෙයකට වෙලාවක් වගේම කලාවකුත් තියෙනවා. අජ්ජා. ඔබ වහන්න දෙන්න ටික ගැව්වද? ඔව් ගැව්වා. සර්විස් එකට දාන්න වෙන්නේ. ඔව් දාන්න වෙනවා. ජෙනා. ආ. මොකෝ සීන් එක? ධර්ම ටිකක් අමාරුයි බං. අමාරුයි? වුනේ. අමාරු සීන් එකනේ. ඒ කියන්නේ මැරෙන සයිස් ඇද්ද තියෙන්නේ? මචං. තරකාරයක වගේ ෂේප් එකකින් ඇක්ට් එක කරලා නැවුවා. ඈ. ඒත් වැඩි ඉස්තරක් දැන් නෑ බා. අනිත් එක බෝඩ් එකේ පැත්තට යන බෑ බා. පොලිසිය පට්ට ගාඩ් යන්නේ දාලා තියෙනවා. ෂිට්. මම දැන් නම් මට හිතිලා තින්නේ බං අරුන්ගේ ගෙදරට පැනලා පෝරියල් එකක් දෙන්න. මේ මොකද කියන්නේ? ඕන මගුලක් වෙද්දෙන් කියලා ගහලා දාමුද අර මහ ගෑනිට. ටෝකියෝ. මොකද්ද උඹලේ කතාව? ධර්ම ටිකක් අමාරුයි රෝසා. අමාරුයි? උඹ ළඟටම ගිහලා බලුවද? නෑ නෑ මූට ඇටෙන්ඩන්ට් කෙනෙක් කියලා තියෙන්නේ මේ දැන් නම් මට හිතිලා තින්න අර ගෑනට ගිහින් පෝරියල් එකක් දීලා මෙන්න ගෑනිට මොන ගෑනිටද කල්දේරා ගෑනිට ජෙනා මේ උඹට පොරක් වෙන්න ඕන නම් ඒකට වෙන ක්‍රමයක් හොයාගනි නිකම් බූරු වැඩ කරන්න එපා මොනවද ඩෝ බූරු වැඩ ධර්ම අයියට ගේම දුන්න එකෙක් අපි මේ වෙනකන් යහතින් තියලා නෑ කවදාවත් දැන් කරන්න ඕනේ ඒකද එහෙම නැත්නම් ධර්මයව නිදාස් කරගන්න එකද නිදාස් කරගත්තත් මං ඕකිට ගේම දෙන එකක් දෙනවා මං ධර්මයයට කිව්වා ඔය ගෑණිව ඕනාට වැඩි විශ්වාස කරන්න එපා කියලා කොහෙද එයාත් අන්තිමේට කළේ එයාගේ නමට ගැලපෙන වැඩ නේ බං ධර්ම ඔව්ස නැස අපිට හිත වෙනම මොහොම දෙයක් කරගනි කියලා. ඔව් සර්. නැසේ කරදරයි සර්. කියන්න බෑනේ සර්. මම ඔළුව ගහගත්තේ මේකෙන් පයින් හිතාගෙනද කියලා. ඔව් සර්. නැස මේ දැන් ගාඩ් කරලා තියෙන්නේ. ක්‍රිස්ටින් එකේ බස් එකට වෙඩි තියලා පැනපුවේ කාටද සර් මොනවා කරන්න බැරිද හරි සර් Thank you sir Okay
सर पड़ी आरंचियाँ तीनों में विधि विधि चेक किया ना मकाद विधि विधि चेक को हॉस्पिटल एडमिट कर लेती है ना मन हॉस्पिटल लेके सर ऐता हॉस्पिटल है कि मिनी हम यहाँ टा ट्रांसफर कर लेती हैं मिनी यह किया लेती हैं ने बैंड तुआ को पत्तू ना किया ला ये उन आटे बैंड तुआ को कि मेवा के सिद्धुई मक सिद्धुई नया किया लाई किया नहीं कहो दिखे हॉस्पिटल लेकिन पुलिस पोस्ट के टे इनफॉर्म कर लेती हैं ना सर क्यों वाने पुलिस पोस्ट वाले मैसेज जवान दे किया ला समारोह टू आरंगील पड़ी हॉस्पिटल लेके एडमिट करा दन नहीं एक आदमी सर ममती तन उनके अंदर साजन मारता हेमी टे मिनिया की फोटो एक गाने क्रम में बालना फोटो का गाय नहीं मकोटा सर आप ही उल्लंघन की लाहम को ऐसे में तो ना मांग वैध करने विधि हक्ती है ना तमसे लग मात्र के वैध करने नहीं विधि टे पुरुष है ना तमसे लग किसी मध्य करेगा ना बेहारी काले बले नहीं सॉरी सर तो मांग की विधि टे किसी लग काटो पेन नहीं तो फोटो एक गाने ना ओके सर मेके कहता है अरे अपने गाना कीन वा क्यों आप तुम्हें अपने लक्ष पना क्यों गेला ये मनो तुम्बे लक्ष विसीपाई बागे लक्ष विसीपाई दिना गे लक्ष पना थोड़ा गा मंटे बागे उंबटा ताई थी मंडा ताई थी ये तो कुछ लाभ ही लाभ ही तीन दिगट बेदेना हमें पू तो पाड़ उन्नत एक दिगट बेदेना अरूट मुकुत कुछ ना इतो बिल्ली तीन अभी बिल्ली मास कुलिएमारी मट बिल्ली पले अंकिये अभी मेसिन टीके बिल्ली तीन मार प्रश्न तमाम प्रश्न विशेष मार सार्थक बौद्धी गत कर उंबो बलला है दिन ने तो मुकद्दे का कुछ क्यों हुआ ने मोरा तो बड़े तीन प्रश्न है ये मैं प्रश्न है क्या नहीं विवाजी थे किसी प्रश्न अग्न है ये हमारो आर्थिक प्रश्न तो माय थी वो ही थी लाख से दाह है माँ दाह ताटा क्या नोट वेदन करा हम आर्थिक प्रश्न है ना ये उन टो वाले में टक करपु बैडी पट्टा साधार रहे ने मुकद्दे ने असाधार रहे देखो लो कोटिया तेरे मटर दूने किए थे लक्ष्य ලක්ෂ 800න් ලක්ෂ 10ක්. ඒ කියන්නේ ඒක අපිට ගන්න පුළුවන් 40න් එකක් විදියට. 800න් 10ක් කියන 40න් එකක්. එතකොට 40න් එකක් කියන්නේ මල්ලියා 100ට මල්ලියා 100ට මල්ලියා 100ට ගාන මල්ලියා තාම අදලා නැහැ. ඒ වුණාට නික 40න් එක කියන එක ඇහෙනකොටම තේරෙනවනේ ඒක පට්ට අසාධාරණයිනේ. හරි හරි හරි. දැන් අපි උඹට සාධාරණයක් කරන්න ඔය කෝටි 4 ගන්න කියලා උඹ මොනවද කළේ ආ එක දෙයක් කියපන් බලන්න උඹ මොනවද කළේ කියපන් එක මම ගුටි කෑවා දෙක මම වෙඩි කෑවා තව ඕනිද අංජෝ මේ උඹ වෙඩි කෑවේ අපේ කෝටි 4ට ගේම දෙන්න ඇවිල්ලා උඹ දැන් මෙතන ඒවනම් කතා කරන්න එන්න එපා හොඳේ මට මල බයිනවා හරි හරි වාගේ පණින එකට පණින්න කියන්නේ අපි කෙලින් මාතුකාඩ බයිමුකෝ මට මුලින්ම දෙනවා කිවි කීයද ලක්ෂ 70යි ඊට පස්සේ ලක්ෂ 50යි पना दूना इट पे कऊद के लिए गिदरे वाला एक तीसुआ अंतर गेम क्लोज के लिए किंद लक्ष दाय लक्ष दहाया तेडी मैं मुगे मोड़ा कमट तमें यार रेडियो का से लक्ष दहाया मूटे हुए लारा मल्लिया में
මම දැන් ඉස්සරන් ජය නෙවෙයි. හරි? මම දැන් විවාහකෙක්. ඒ කියන්නේ මට රකින්න දරු පවුලක් තියෙනවා. ඉතින් ඉතින් කියන්නේ මට තව ලස්ස පළක් ඕන. මොකද? ඇහුන්නේ නැහැ. මොකද කිව්වේ? මට ලක්ෂ 15ක් ඕනේ. අනේ රංජේ මේ උඹ නිකන් මෙතන වීලු සපයන් නැතුව යනවාද යන්න? මොකද්ද වීලුව? මොකද්ද වීලුව? මට ලක්ෂ 15ක් ඕනේ. ඒ මේ මූ පිය 30කින් ගුටි කාලා මුකින් මොලේ හෙල්ලිලාද කොහෙද බා? හේ හෙල්ලුණාද? ලාරමල් යමේ මම වීලුවකට ගන්න එපා. මම මේ කතා කරන්නේ ෆුල් සීරියස්. හරි? මට ලක්ෂ 15ක් ඕනේ. දුන්නේ නැත්තම් මේ රංජේ නරක මිනිහම කියලා කියන්නේ. හරි හරි හරි. දැන් ඔය රංජි කියන හොඳ මිනිහා මොනවා කරන්නද? දුන්නේ නැත්තම්. ආ. කරන්න නම් ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මම මුකුත් කරන්න තාම මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ ඔයා මගේ මස්සිනයින්ද. හැබැයි මට සල්ලි නුදුන්නොත් මම මල්ලිය මස්සිනාක මමතක කරනවා. හරි? යාළුකමත් අමතක කරනවා. මතකයිනේ? මට මගේ ලක්ෂ 15 ඕනේ. 15ක් අමතක කරන්න එපා. හොඳට මතක තියාගන්න. හරි? මේ වෙලාවේ අරන් තියෙන ගන්න ඕන සුදුසුම තීරණේ. මොකද සංවිධායකකම බාරගන්නේ නැතුව මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඔයාටවත් මටවත් බෑ. මට බය හිතෙන්නේ දැන් ওই සංවිධායකකම ගත්තට පස්සේ තවත් තර්ජන වැඩි වෙයිද කියලා මට. ඊළඟට ඉතින් බාලසූරියට පක්ෂය ඇතුලේ බලයක් නැහනේ. මිනිහට තියෙන්නේ මන්ත්‍රීකම විතරයි. ඒකත් මාස කීයකටද? ඊළඟ ජෙනරල් ඉලෙක්ෂන් එකට මිනිහට ටිකට් එක හම්බෙන්නෙත් නැහැ. අපි දාන අස්වැය මෙයා. ඒකෙන් මෙයා වින් කරනවා. ඒක මට 100,000ක් විශ්වාසයි. මට එක්ස්පීරියන්ස් එක නැති එක තමයි අංකල් ප්‍රශ්නේ. නෑ නෑ දුව. වැඩ කරනකොට එක්ස්පීරියන්ස් එක එනවා. මම ඔයාට දෙන්නම්කො හොඳ සුපිරි වැඩකාරයෙක්. මිනිහා වෙන කවුරුවත් නෙවෙයි. මගේම මස්සිනා. එයා ඔයා වෙනුවෙන් දුවල පැනලා සංවිධාන වැටික් කරයි. මිනිහා මේ නගර සභා ඡන්දයටත් ඉල්ලුවා. අපේ මුන් කැපිල්ල දාලා ඡන්ද දෙක තුනෙන් පෙරදුනා. බලන්නකො මෙයා වැටික් කරනකොට එහෙම කෙනෙක් ඉන්නවද ඉතින් කොච්චර දෙයක්ද අංක ඡන්දෙට බය වෙන්න එපා අපි ඔයා දිනවල දෙනවා රැසියන් වල ටිකක් කතා කරන්න ඉගෙන ගමු ඒ හොඳටම ඇති දැන් කාලේ ඉතින් ලස්සන්ට මිනිස්සු ඡන්දෙ දෙනවනේ ප්‍රතිපත්ති වලට ඉතින් ඡන්ද දෙන්නේ එහෙමත්ම කෙනෙක් එතකොට අමතුමා ඉස්සරහා වැඩපිළිවෙල වෙන්නේ කොහොමද මම නායකතුමාට අපොයින්ට්මන්ට් එකක් දාන්න. අපි පත්වීම ගමු නායකතුමාගේ කාර්යාලයේදී. පත්තර රේඩියෝ ඒවට මම්ම කියන්න. ආසනයට එනකොට පිළිගැනීමේ උත්සව දෙක තුනක් සංවිධානය කරමු. කවුද ඉතින් ඒව කරන්නේ? ආ මං කිව්වනේ සේනක ඒ ටික ඔක්කොම කරાવી. මං අදේටම මිනිහ අඳුරලා දෙන්නම්කෝ. සේනක කිව්වේ මස්සිනා කියපු කෙනාද? ආ ඔව්. මිනියට ඉතින් ඒ හැටි වයසක් නැහැ. අවුරුදු 30-40ක් ඇති. හොඳ සංවිධායක. මම උනත් ඉතින් ওই මගේ ලොකු වැඩ ටික සේරම බාර දෙන්නේ මිනියට. අපි ඊට පස්සේ කාර්යාලයක් එහෙම විවෘත කළා. පෝස්ටර් කටවුට් පාරක් ගිහිල්ලා වැඩේ පටන් ගමු. අපල හිතනද මට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා? ඇයි බැරි? ඔයාට පුළුවන්. ඕනම දෙයකට මේ අපි ඉන්නවනේ. එහෙනම් කිසි දෙයකට බය වෙන්න එපා. රංජි අයියේ. රංජි අයියේ. දෝනි කියර වැඩේට සල්ලි ඕනි. මගේ අතේ රුපියල් 500යි තියෙන්නේ. දෝනි වැඩේ? මොකද දෝනි වැඩේ? ඒ මං කිව්වේ අර කොන්සෙප්ට් එකට රුපියල් 2000ක් ඕනේ කියලා. රුපියල් 2000? අයියෝ මං වාඩි රුපියල් 2000 දුන්නේ. හා ඒක තමයි මං වාඩි දා බෙහෙත් ගන්න දුන්නේ. කවද්ද? කවද්ද දහන්නේ? අර පිය 30 ගෙන් ගුටි කාලා ආපු දවසේ
मेचर का दोनी बड़े बला मंतनी मम्मी बेला आगे साली इल्लू मगे अत साली नती हंद मन तीयागन मन दोनी ओके नस्कर गो ले अरे अरे बम रुपया दे दा दिन नंगा ना ना वो याद ही आ गया मन दोनी मास्कर करना अरे ते एक वो याद क्या मिलते उन नंगे ती मन रुपया दे दा दिन ना अब ये ती नंगिया इद्दा स्पंसी की तरह शेप कर गंड बलंडे ना ना उन्ने मां कर गन वो ती आ गन को तो वो याद साल लेनी मत उन्ने මම මේ බෙහෙත් බඩු වගේක් ගන්න ගියා. ඔක කොහෙද ගියේ? ආ අපිත් මේ පොඩි බිස්නස් වැඩක් ගැන කතා කරගන්න ගිහිල්ලා එන ගම. අහා. ෂොක් නේ. මොකද්ද බිස්නස් එක? මේ අපි දෙන්න පොඩි ගාමන්ට් ඇප් පටන් ගන්න කියලා යන්නේ.